नमस्कार वीवा बुदुरुवनत समदा बुदुहिमि शरणयामि। नमस्कार वीवा दम्रुवनत समदा सदहम शरणयामि। नमस्कार वीवा संगरुवनत समदा महासंग शरणयामि। नमस्कार वीवा तुनुरुवनत समदा तिसारन शरणयामि। साधु वैडमो आवदाले गरुतरे परम पूजनीय महानायक महिमियन वहांसे प्रधान गरुतरे महासंगरत्निन अवसराय मे श्री बोधिराज आरण्य सेनासने सेनासनाधिपति स्वामीन वहांसेगे अरेम परिधि अपि मे धर्मदेशनाव बारगिन मे भूमियट पेमनुन्नी पिंवत्नी अद मे पुण्य भूमिय मंगल दर्शनयन्गिन पिरुनु तेना अद मे विहार मंदिर दिका विवृत करला मैं सेनासनाधिपति स्वामीन वहांसे बोरलेस गमवे सुमेद स्वामीन वहांसे बहुम श्रद्धा संपन्नव मैं कटयुतु करन्ने मां पोल्गहावेल सिटिद्दी ए स्वामीन वहांसे पमनिला मुन गहिला ए मा समग कथाबस करावा मट तेरुना उन्वहांसेट उन्वहांसेगे पुण्य कटयुत्तट सहाय दिय युतुय कियला ये अनुव तमय मम्मी धर्मदेशनाव भारगत्ते एवागेम बहुम श्रद्धा संपन्नव अलंकारव मे विहारे हदला खडवत इशारे हेरत महात्म्या मे बहु दिनेकुट पिंडस करगांड सलस्सा तीनो बुदुरजानन वहांसेगे पिलिम वहांसेला विवृत कलपु निसा අපි බුදුබණක් අහමු මේ බුද්ධ දේශනාවේ දේශනාවේ නම ඉච්ඡ ධම්ම සූත්‍රය පංච ඉච්ඡ ධම්ම සූත්‍රය මේකේ අපි ආශා කරන කරුණු පහක් ගැන ඒ දේශනාවේ සඳහන් වෙන්නේ ඉතින් මම කල්පනා කළා ඒ පාලියෙන් බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ කියලා සිංහලෙන් තෝරලා දෙන්න एक अन्य पिंगवादनी बुदुरजानन वहांसे पहालवेच्च राट इंडिया वने ए राटे मंग अवरुदु पहालवाक वितर वासे कला इंडिया मिनिसुत्तेक मंग जीवत्तुना ए मिनिसुंगे अदहास आकल्प ए राटे तीन सांस्कृतिय हरी विशाल एकक अपे राटे एम एकक ने අපේරට බොහොම පුංචි පොඩි ජනයා ඉන්නේ පුංචි දෙයකටත් කරකෝල ගන්න පුළුවන් මිනිස්සු ඉන්න රටක්. දැන් ඔබ දන්නවා මම ඔබට කියන්නම් මේ ඉන්දියානු ටෙලි නාට්‍ය ආප ගමන් මේ රටේ මිනිස්සුන්ට රැල්ල වගේ යනවනේ. මතකද කලින් ආවේ නයි ගැන කතා ඉන්දියාවට එහෙම නෙමෙයි ඉන්දියාවට දැනින්නේ විශාල රටක් ඒ රටේ තාමත් මිනිස්සුන්ගේ අර බුද්ධ දේශනාවේ තියෙනවනේ අත්තකලිමතානියෝගය කියලා සිරුරට දුක් දීම විමුක්තිය පතා සිරුරට දුක් දීම තාමත් මේ මිනිස්සු කරනවා
බුද්ධ කාලේ ජීවත් වෙච්ච නිගණ්ඨය තාමත් ඉන්නවා නිගණ්ඨ නාද පුත්‍රගේ ඒ પરම්පරා තාමත් ඉන්නවා ඒ මිනිස්සුන් ඉන්න පුළුවන් උනේ ඒ මිනිස්සුගේ දෘෂ්ටිය තියෙනවා ආත්මවාදී ඉන්දියාවේ පුදුම රටක් ඒක බුද්ධ දේශනාවල් කියනකට තේරෙනවා හරියට මිනිස්සු රණ්ඩු කරගත්ත ආත්මය කියන වචනෙත් එක්ක ඒ කිව්වේ අපි ඒ මිනිස්සු කිව්වේ මහා බ්‍රහ්මයා මේ ලෝක සත්‍යය මවලා තියෙනවා මවද්දී ඒ මහා බ්‍රහ්මයා මේ ලෝක සත්‍යයගේ ජීවිතය අස්සට දැම්මා විනාශ නොවන දෙයක් ඒක තමයි ආත්මේ මරුණට පස්සේ ආත්මේ මහා බ්‍රහ්මයා ගාවට යනවා ඔය වගේ කතා තමයි මේ මිනිස්සු අහලා තියෙන්නේ ඒ ASCII මිනිස්සු මුක්තියකුත් හොයනවා ඉතින් පින්වත්නි ඉන්දියානු සමාජය ගත්තොත් අපිට මේ බුද්ධ දේශනා කියවද්දි හරියට තේරෙනවා ඉන්දියන් මිනිස්සුන්ට මේක දේශනා කරපු බව එක එක දෘෂ්ටි එක එක මතවාද බුද්ධ කාලේ හිටියා එක එක ශාස්ත්‍රවරු අදත් ඒ වගේ මත ඉන්දියාවේ තියෙනවා ඉතින් ඉන්දියාවේ වාසය කරපු කෙනෙකුට තමයි මේකේ මේ පරිසරයේ තේරෙන්නේ ඉතින් බුදුරජාණන් වහන්සේ චාරිකාවේ වඩිද්දී සවැත් නුවරින් චාරිකාව පටන් ගත්තා මොන්වහන්සේ එතනින් වඩිනවා මල් රටට කුසිනාරාව තිබුණේ එතනින් වඩිනවා මගදේට එහෙම නැත්නම් එතනින් වඩිනවා මේ සාකේතේට එතනින් වඩිනවා කාසි ජනපදයට එහෙම චාරිකාවේ වඩිමින් ධර්ම දේශනා කළා ආයේ උන්වහන්සේ වඩිනවා පස් කාලයකට බොහෝ විට වඩිනවා සවැත්නුවර සවැත්නුවර සිටිද්දී සවැත්නුවර ජේතවනාරාමය හදලා පූජා කරපු සිටුතුමා අනාථපිණ්ඩික ගෘහපතිතුමා එදා බුදුරජාණන් වහන්සේ ළඟට පැමිණිලා වන්දනා කරලා එකත් පස්ස වාඩි වුණා ඉතින් මේ අනාථපිණ්ඩික සිටුතුමා සෝවාන් වෙච්ච කෙනෙක් දැන් ඔබට සෝවාන් වුණා කියවහම සෝවාන් වෙච්ච කෙනෙකුට තියෙනවා ලක්ෂණ කීපයක් මම ඔබට චුට්ට විනාඩියක් එකක් තෝරන්නම් සෝවාන් කියන වචනේ සිංහල වචනේ ඒකේ පාලි වචනේ සෝතාපන්න සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආපන්න කියන්නේ පැමිණුණා යම් කිසි කෙනෙක් ගිහි වේවා පැවිදි වේවා ධර්මයේ අවබෝධ වීමෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයට පත් වුණාද යාගේ ජීවිතේ එයාට කියනවා සෝතාපන්න සිංහලෙන් කියනවා සෝවාන් සෝවාන් වෙච්ච කෙනෙකුට ප්‍රධාන ලක්ෂණ හතරක් පිටනවා මොකද්ද බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඒ කෙනාතුල යම් ප්‍රසාදයක් පැහැදීමක් ඇද්ද කිසිම කෙනෙකුට ඒක වෙනස් කරන්න බෑ ඒක ඒක කරුණු කියලා ඒ පැහැදීම නැති කරන්න බෑ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මය මොකද සෝවාන් වෙන්න මේ සෝතාපන්න වීමේදී එයා ඉස්සල්ලාම නැති කරනෝනේ සක්කාය දෘෂ්ටිය කියලා එකක් සක්කාය දෘෂ්ටිය කියන්නේ ආත්ම දෘෂ්ටිය දෘෂ්ටිය කියලා කියන්නේ මතේ එහෙම නැත්නම් ඒකට කියවොත් හැඟීම එහෙම නැත්නම් දකින්න කෝණේ දැන් අපි ජීවත් වෙද්දී අපට නිකන් මම මට අයිති දේවල් මගේ දේවල් කියලා අපි කොහෙන් ගත්තත් අර මම කියන හැඟීමක් තියෙනවනේ සෝතාපන්න වෙන කෙනෙකුට මේ සියලු දේවල් අනිත්‍යයි කියලා වැටහෙනවා
සියලු දේවල් දුකයි කියලා වැටහෙනවා. සියලු දේවල් අනාත්මයි, ආත්මයක් නැහැ, ස්ථිර දෙයක් නැහැ කියලා වැටහෙනවා. මේ අනිත්‍යයි, අනිත්‍ය කියන්නේ ඔක්කොම නැසින සුළුයි කියලා වැටහෙනවා. මේ වැටහීමත් එක්ක, ත්‍රිලක්ෂණේ වැටහීමත් එක්ක තමයි ඒ කෙනාට මේ හේතුඵල ධහම වැටහෙන්නේ. ඉතින් එම කෙනාට ධර්මයේ කෙරෙහි පැහැදීමක් එනවා, ශ්‍රාවක සංඝයා කෙරෙහි පැහැදීමක් එනවා. එතකොට ඒ කෙනාගේ තෙරුවන් සරණ තියෙන්නේ මේ සාමාන්‍යයෙන් අපි නිකන් ව්‍යවහාරයට කිව්වොත්, දැන් අම්මලාගේ තාත්තලාගේ දරු සිනේහෙ, දැන් පුංචි දරුවන්ට අම්මලා තාත්තලා ගැහුවට බැන්නට ඒ අම්මා තාත්තාගේ තියෙනවා දරු සිනේහෙ කියලා එකක්. ඒ දරු සිනේහෙ තියෙන්නේ සම්මස් දහර විදගෙන ගිහින්, ඇට විදගෙන ගිහින් ඇට මිදුලවල. දරු සිනේහ ගැන කතාවක් තියෙනවා. එක මුරණ්ඩු පුතෙක් හිටියා. මේ පුතාට, මේ පුතා හිතුවක්කාරයි, මේ පුතා කැලේ වනාන්තරයට යනවා එපා කියද්දි අම්මා කියනවා පුතේ යන්න එපා, අහන්න. එතකොට අම්මා කියනවා කොටිය කාපීතෝ. ඒත් අහන්න යනවා, යන්න එපා කොටිය කාපීතෝ කියනවා. ඊට පස්සේ දවසක් එයා කැලේ යද්දි හැබෑවටම කුටියක ඉස්සරහට ආවා. එතකොට මතක් වුණාද මට අම්මා කීවා මං යන්න ඉස්සර වෙලා යන්න එපා පුතේ, උඹ යනවා නම් මොකද්ද වෙනවා කිව්වේ, තෝ කොටිය කාපිය. පුතා කෑ ගහලා කිව්වා අම්මා කටින් කියාපු එක හිස්ත වෙන්න එපා, හිතෙන් හිතපු එක හිස්ත වෙන්න කියලා. කීප ගමන් කොටිය හැදලා දිව්වා කියලා. ඒකනේ හිතේ තියෙන්නේ මොකද්ද, මයි පුතාට අනතුරක් වෙන්න එපා. දරු සිනහස එහෙම සම්මස්නහර යට විදගෙන ගිහිලා තියෙනවා. අවබෝධින් තෙරුවන් සරණ පිටියාව ඊටත් වඩා කැඹුරට ගිහිලා තියෙනවා. සෝවාන් වෙච්ච කෙනෙක්ව රවට්ටන්න බෑ. අතන බුදු වුණා, මෙතන බුදු වුණා කියලා රවට්ටන්න බෑ. අර ගමේ මේ ගමේ කියලා රවට්ටන්න බෑ. බුදු කෙනෙකුගේ ධර්මයේ කෙරෙහි නිර්මල විදිහට පහදිනවා. සෝවාන් වෙච්ච කෙනා ආරි සංඝයා කෙරෙහි පහදිනවා. ඒ පැහැදීම ආවට ගියට නෙමෙයි, කරුණ සහිතව. දැන් ධර්මයේ කෙරෙහි පැහැදුනහම කර්ම කර්මඵල විශ්වාස කරනවා, මෙලෝ පරලෝ විශ්වාස කරනවා, ධර්මයේ පුරුදු කරනවා. සෝවාන් වෙච්ච කෙනෙක් කීර්සියා කරන්නේ, පලි ගන්නෑ, වෛර කරන්නේ, අනිවින කොඩි වින හදිහුණියක් කරන්නේ. ඒ හේතුව එයා ධර්මයේ පිහිටලා ඉන්නවා. ඊළඟට සෝතාපන්න වෙච්ච කෙනා පංචශීලී රකින්නවා. දැන් ඔය අපි සිංහලෙන් සමාදන් වුණේ, අද ඔබ සිංහලෙන් පංචිල් ගත්තා නේද? ඇයි අපි මේ සිංහලෙන් පංචිල් දෙන්නේ? සිංහලෙන්වත් දෙන්නේ මේවත් තේරෙයිද බලන්නට. ඇයි මේ පංචිල් ගන්න මේ බොනවා? ඒ කියන්නේ පංචිල් මේ සමාදන් වෙනවා, මේ අතාරිනවා. එතකොට සිංහලෙන්වත් අපි මේක කියන්න මහන්සි ගන්න, සිංහලෙන්වත් මේක තේරෙයිද බලන්න. දැන් ඔබට පේනවා ඇතිනේ මේ රටේ කුඩු වලට ඇබ්බැහි වෙලා මිනිසුන් කුඩු වලට ඇබ්බැහි වෙලා යන විදිය, මද්රයි වලට ඇබ්බැහි වෙලා යන විදිය. මේ ඔක්කොගෙම විනාශ වෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක පිරිස නේද? සිංහල යා කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ පිරිස නේද? මේ මිහිඳු මහ රහතන් වහන්සේ මේ සිංහල ජනයාටනේ බුද්ධ ශාසනය බාර දුන්නේ. ඉස්සර හිටපු සිංහලෝ ඒ බර කරට ගත්තා. අද මේ බුද්ධ දේශනා තියෙන්නේ සිංහලයා නිසා. සිංහල භික්ෂුන් වහන්සේලා තමයි ඉස්සෙල්ලාම මේ බුද්ධ දේශනා තල්පත්තිරුවල ලියලා අනාගතයේ පිණිස ආරක්ෂා කළේ. ඒ නිසයි අද අපි මේවා කියවන්නේ.
යම් දවසක තෙරුවන් සරණේ පිහිටීම සිංහලයා අතහැරපු දවසට බුද්ධ ශාසනය ඉවරයි. ඒ සිංහලයා බොන්න පටන් ගත්තොත්, ඒ සිංහලයා කුඩු වලට ඇබ්බැහි වුණොත්, ඒ සිංහලයා මද්‍රව්‍ය වලට ඇබ්බැහි වුණොත්, ඊට පස්සේ නොබොන පිරිසක් ඉන්නවා මිසදිට පිරිසක් ලංකාවේ. ඒ මිනිස්සු ටික ටික මේ මොකද බුදුරජාන් වහන්සේ මත්පැන් භාවිතයේ පෙන්වා දීලා තියෙනවා අපායමුක කියලා. අපායමුක කියන්නේ විනාශ වෙන දොරටු. ඒකෙන් එයා හම්බ කරන දේ විනාශ වෙනවා, එයාගේ දේපල විනාශ වෙනවා, පෞල් ජීවිතේ විනාශ වෙනවා, ධනේ විනාශ වෙනවා, සියලු දේ විනාශ වෙනවා. ඊට පස්සේ මිසදිටුව මේ රට අල්ල ගන්නවා. දැන් බලන්න කොච්චර පැතිරිලා තියෙනවාද කියලා ඒ කුඩු අහුවෙන විදියට. ඉතින් කුඩු ඇල්ලුවට පස්සේ ඊට පස්සේ අල්ලපු අයමනේ බිස්නස් එකක ගෙනිහිල්ලා ගෙතියෙන්නේ. ඒතර කොච්චර බරපතල විදියේ විනාශයක්ද අපේ මේ සිංහල ජාතියට වෙන්නේ. ඉතින් පින්වත්නි, ඒ සිංහල පරම්පරාවේ අය තෙරුවන් සරණේ පිටලා සිල් ආරක්ෂා කරගෙන සිටි පිරිස. මොකද ඉන්දියාවේ බුදුරජාන් වහන්සේ පහළ වෙලා බුද්ධ ශාසනයේ පැතිරිලා ගිය අවුරුදු 1000ක් අමාර. ඊට පස්සේ ඉන්දියාව දූපතක් නෙමේ, ඒක මහද්වීපයක්. ඒ ඉන්දියන් මහද්වීපයට නොයෙක් ආක්‍රමණ ආවා. ඔබ දන්නවා ඉතින් අරාබි ආක්‍රමණය ඇවිල්ලා අවුරුදු 700ක් පාලනය ඉන්දියාව යටත් කරන් හිටියා. සුද්ධ ආක්‍රමණය කළ අවුරුදු 250ක් යටත් කරන් හිටියා. ඊළඟට මේ බෞද්ධ භික්ෂුන් වහන්සේලා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ රහත් සංඝ පරපුර ඔහොම යද්දි වාද විවාද වෙලා සංඝයා බෙදිලා, ඊට පස්සේ එක එක දෘෂ්ටි මතවාද දැන් ඔය පේන්නේ නැද්ද අපේ රටේ තියෙන? ඒ වගේ වෙලා අවුල් වෙලා වෙලා ගිහිල්ලා වාද කර කර වාද කර කර කොච්චර වාද කරාද කියන්නේ, සමහර භික්ෂුන් වහන්සේලා කියන්න ගත්තා බුදු කෙනෙක් ලෝකේ පහළ වුණේ නැහැ. බලන්න මේවා යන විදිය. සමහරු කියන්න ගත්තා මම රහත්, මම අවබෝධයෙන් මේ කියන්නේ බුදු කෙනෙක් ලෝකේ පහළ වුණේ නැහැ, උන්වහන්සේ ඉන්නේ මෙහි නෙමෙයි, උන්වහන්සේ ඉන්නේ සුඛාවතී කියන ලෝකේ. එහි ඉඳලා උන්වහන්සේ මවාගත්තු ශරීරයකින් මනුස්ස ලෝකෙට ඇවිල්ලා ඇවිදගෙන ගියා. ඒකට කියන්නේ නිර්මාණ කාය. මේ වගේ මිසදිටු කියන්න ගත්තා. ඒවත් අනුගමනය කරන පිරිස් හිටියා. බුදු කෙනෙක් ලෝකෙ පහළ වුණේ මේ උන්වහන්සේ වැඩෙන්නේ මේ සුඛාවතී කියන ලෝකේ. එහි ඉඳලා නිර්මාණ කායක්, කායක් නිර්මාණය කරගෙන ඇවිල්ලා මිනිස්යන් අතර හිටියා. එහෙම නැත්තම් එහෙම ගෙලින් නැහැ කියලා කියන මට්ටමට උන්වහන්සේලා හිටියා පැවිද්දෝ. ඉතිහාසයේ හොඳට හදාරනකට පේනවා කලින් කලට මාර බලවේග ඇවිල්ලා මිනිසුන්ගේ ශ්‍රද්ධාවට හානි වෙනවා. ඉතින් ඒ නිසා එහෙම වුණාම මිනිසුන්ට නැති වෙන ගොඩක් දේවල්, මිනිස්සු ආශ කරන දේවල් අහිමි වෙනවා. අපි ආශ කරන දේවල් පහක් ගැන බුදුරජාන් වහන්සේ වදාළ එකක් තමයි මේ දේශනාවේ තියෙන්නේ. මේ දේශනාව මං කියේ පංච ඉට ධම්ම සූත්‍රය. අතකෝ අනාථ පින්ඩිකෝ ගහපතියෙන් භගවා තේන පසංකමි. භාග්‍යතුන් වහන්සේ ළඟට පැමිණියා. උපසංකමිත්වා භගවන්තං අභිවාදිත්වා භාග්‍යතුන් වහන්සේට ආදරයෙන් වන්දනා කරගෙන ඒකමන්තං නිසීදී දෙකත් පසෙක වාඩි වුණා. ඒකමන්තං නිසින්නම් කෝ අනාථ පින්ඩිකං ගහපති භගවා ඒතදෝත. එකත් පස්ව හිටපු අනාථපිණ්ඩික ගෘහපතියාට භාග්‍යතුන් වහන්සේ මෙහෙම වදාළා. පංචමේ ගහපති ධම්මා ඉත්තා කන්තා මනාපා දුර්ලභාලෝකස්මින්. ලෝකේ ඉෂ්ට කාන්ත මනාප දුර්ලභ කරුණු පහක් තිබේ. ඔබත් ඒක මතක තියාගන්න. මේක බුද්ධ වචනේ. ලෝකේ ඉෂ්ට කාන්ත මනාප දුර්ලභ කරුණු පහක් තිබේ. කීයද තියෙන්නේ? පහක්. සතමේ පංච ආයුකෝ ගහපති ඉට්ඨෝ කන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මින්. ගෘහපතිය
ඉෂ්ටෝ කාන්තෝ මනාපෝ ලෝකේ දුර්ලභ දෙයක් ආයුෂ ඒ කියන්නේ අපි කවුරුත් ලෙඩ දුකක් නැතිව දීර්ඝායස ලබන්නට ආසයි මේක අපි ආස කරන එකක් ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා වන්නෝ ඉට්ඨෝ කාන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මින් ඒ වගේම වදාලා ලෝකේ ඉෂ්ටෝ කාන්තෝ දුර්ලභ දෙයක් පැහැපත් බව ආයුෂයටත් මිනිසයා කැමති ලස්සන රූපයක් ඇතුව ඉන්නත් කැමති කැමති දේවල් දෙකයි එතකොට ආයුෂත් මිනිස්සු ආසයි ලස්සන රූපයකුත් ආසයි චූටි බබෙක් උපන්නත් අපි ඉස්සල්ලාම බලන්නේ අපි අහන්නේ මොකද්ද ලස්සනයිද බබා ලස්සනයිද කියලා අහන්න ඉස්සල්ලාම ඒ ලස්සන කියන එක හැඩරුව ලෝකේ ආස කරන දෙයක් එතට ආස කරන එකක් තමයි ආයුෂ අනිත් ආස කරන දේ තමයි රූපවත් බව හැඩරුව සුඛං ඉත්තං කාන්තං මනාපං දුර්ලභං ලෝකස්මින් ඊළඟට ආස කරන එකක් තමයි සැපසේ වාසය කිරීම හොඳට කෑම බීම ඉන්න තැන යන්න ඉන්න වාහනය ගියක් දොරක් පැටලලා ඉන්න කාටවත් ණය නැතුව ඉන්න තියෙනවද සැපසේ වාසය කිරීමක් සැපසේ වාසය කිරීම ලෝකේ ඉෂ්ඨ කාන්ත මනාප දුර්ලභ වූ දෙයක් ඒ දුර්ලභයි කියන්නේ හැමෝටම නැහැ ලෝකෙ දීර්ඝායස හැමෝටම නැහැ. ලස්සන රූපයක් ඇතුව සිටීම හැමෝටම නැහැ. ඊළඟට සැපසේ වාසය කිරීම හැමෝටම නැහැ. ඊළඟට තියෙනවා යසෝ ඉච්ඡෝ කාන්තෝ මනාපෝ දුර්ලභෝ ලෝකස්මි යසස යසස කියන්නේ තමන් තනි වෙලා නැහැ. තමන්ට පිරිසක් ඉන්නවා. තමන්ට ඥාති පිරිසක් වේවා යාළු මිත්‍රයන් වේවා චිතවතුන් වේවා තමන් තනි නොවි තමාත් එක්ක පිරිසක් ඉන්නවා යසස කියන්නේ ඒකයි තමන්ගේ අදහසත් එක්ක හිතවත් වෙච්ච පිරිසක් ඉන්නවා යසත් යසස කියන වචනේත් එක්ක තියෙනවා කිට්ටුවෙන් යන එකක් කීර්තිය කියලා තමාත් එක්ක පිරිසක් ඉන්නවා නැත්තම් තමන් එක කවුරුත් නැහැ යටි අසස නැහැ කෙනෙක් ඉන්න රූපي හරි අවලස්සනයි එයාට වර්ණේ නැහැ කෙනෙක් ඉන්න හරි මේ අසරණව ජීවත් වෙන්නේ එයාට සැපේ නැහැ එතකොට ලෝකේ ආස කරන දේවල් තමයි ආයුෂ තිබීම ලස්සන රූපයක් තිබීම සැපසේ වාසය කිරීම පරිවාර සම්පත් ඇතුව වාසය කිරීම හතරවෙනි එක යසස සග්ගා ඉච්ඡාකන්තා මනාපා දුල්ලබා ලෝකස්මි ඊළඟික මරණින් මත්තේ සුගතියේ ඉපදීම ආස කළ යුතු දේවල් පහයි ලෝකෙ තියෙන්නේ ඒකක් තමයි ආයුෂ ඊළඟික වර්ණය වර්ණය කිවි රුව හැඩරුව ඊළඟක සැපය ඊළඟක යසස යසස කිව්වේ කීර්තිය එහෙම නැත්නම් යස පිරිවර පරිවාර සම්පත් ඊළඟට ඊළඟක මරණින් මත්තේ සුගතිය ඉපදීම බුදුරජාණන් වහන්සේ වදාලා ගෘහපතිය මේවා ලෝකේ ආස කරන කැමැති මනාප දේවල් හැබැයි දුර්ලභයි මේ කියපු දේවල් ඔක්කොම දුර්ලභයි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා මෙහිම ගෘහපතිය මේ කියන කරුණු පහ න ආයාචනා හේතුවා පත්තනා හේතුවා පටිලාභං වදාමි. මේවා කාගෙන්වත් ඉල්ලුවාට ලැබෙන්නේ නැහැ කිව්වා. ආයාචනා කරාට ලැබෙන්නේ නැහැ න ආයාචනා හේතු. අපි දෙවියෙක් ළඟට ගිහිල්ලා ඉල්ලුවත් බබෙක් ළඟට ගිහිල්ලා ඉල්ලුවත් දේවාලෙකින් ඉල්ලුවත් බෝධියකින් ඉල්ලුවත් චෛත්‍යකින් ඉල්ලුවත්
අපිට මේව ලැබෙන්නේ නැහැ. ඒ වගේම නපත්තනා හේතුව ප්‍රාර්ථනා කර කර අනේ මට මේක ලැබේවා. අනේ මට මේක ලැබේවා කිව්වට ලැබෙන්නේ නැහැ කියන මොනවද ලැබෙන්නේ නැති කරුණු පහ. න ආයාචනා හේතුව පත්තනා හේතුව පටිලාභං වදාමි. මේ එකක්වත් ලැබෙන්නේ නැහැ. ඒ කියන්නේ ප්‍රාර්ථනාවකින් ආයාචනාවකින් ලැබෙන ප්‍රතිලාභයක් නෙමෙයි කියනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාරා ආයාචනා හේතුව පත්තනා හේතුව පටිලාභෝ අභවිෂ්ඨ යම් මේකින් මේ පහ ඉල්ල ඉල්ල ඉන්නකොට හම්බ වෙනවා නම් ප්‍රාර්ථනා කර කර ඉන්නකොට හම්බ වෙනවා නම් කොයිද කියන හායට කවරෙක් නම් කුමකින් පිරෙයිද කියලා නම මේ ලෝකේ ඇයි ඉල්ල නොකෝටම මේව හම්බ වෙනවා නම් කවරෙක් කුමකින් පිරෙයිද කියලා අහන කොයිද කියන හායට කවරෙක් කුමකින් පිරෙයිද එහෙනම් කවුරුත් පිරෙන්නේ නැහැ නේ ඔක්කොටම දීර්ඝායස ඔක්කොම නිකන් ඉටි රූපේ වගේ ඔක්කොටම සල්ලි වාගේ හොඳට යන්නේ ඉන්න කන්න බොන්න හොඳට තියෙනවා අර ආයස තියෙනවා කියන ලෙඩ දුක් නැහැ නිරෝගී ඔක්කොටම හැඩරුවෝ තියෙනවා දුටුවන් වාසී වෙනවා ඊළඟට ඔක්කොටම සැප සම්පත් තියෙනවා ඔක්කොටම පිරිවර ඉන්නවා ඔක්කොම වැඩිලා දිව්‍යයන් අතර යනවා කොයිද කියන හායට කවරෙක් නම් මෙහි කුමකින් පිරිහියයිද බුදුරජාණන් වහන්සේ වදාලා එතකොට ඊළඟට මෙහෙම දැන් මේක කියන්නේ නිකං කෙනෙකුට නෙමෙයි සෝතාපන්න ඵලයට පත්වෙච්ච කෙනෙක්ට ඇයි අනාථපිණ්ඩික සිටුතුමාට මේක කියන්නේ හේතුව අනාථපිණ්ඩික සිටුතුමා ව්‍යාපාරිකයෙක් එයා බොහෝ මිනිසුත් එක්කට වාසය කරනවා සිරිතුමාගේ මාර්ගයෙන් මේ කාරණේ පොදු ජනයාට පැතිරෙනවා. මේ කාලේ වගේ නෙමෙයි පින්වත්නි මේ කාලේ බණක් ඇහුවට පස්සේ වචනේ දෙකයි මතක හිටින්නේ එක්කෝ මොනහරි වැරදිච්ච බැනපු කාල කෑල්ලක් මතක හිටිනවා. අන්න අරහතු බැන්නනේ. ඕන ඔය කෑල්ල අල්ලයි යනවා. එහෙම නැත්තම් කරපු විහිළු කෑල්ලක් මතක හිටිනවා. අරහඳුරු මෙහෙම කිව්වනේ. ඕක අරගෙන යනවා. එහෙම නැත්තම් ආපු එකක් මතක නෑ නැගිටින එකට. ඒ කාලේ හැම නෙමෙයි ඒ කාලේ මිනිසෙන්ට කියපු දේ මේ මිනිසුන්ගේ හිතට වදිනවා නිකන් අය නෙමෙයි නෙමෙයි සෝතාපන්න වෙච්ච කෙනෙක් කියන්නේ සෝතාපන්න වෙච්ච කෙනෙක් කියලා කියන්නේ තමන්ගේ ශාස්ත්‍රඥ වහන්සේ කෙරෙහි තියෙන පැහැදීම සම්මස්නහර ඇට මිදගෙන ගිහිල්ලා ඇට මිදුළු වලට බැහැගෙන තියෙන එක ශාස්ත්‍රඥ වහන්සේගේ වචනේ හිස් මොදුනේ පිළිගන්න කෙනෙක් ඉතින් අනේ පිට සිටුතුමා මේ බණ අහලා ගිහිල්ලා තමන්ගේ ව්‍යාපාර කටයුතු කරන අයට කියලා ඒ මිනිසුන්ට මේක පහදවන්න දෙතියි. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා නකෝ ගහපති අරහති ආර්ය ශාවකෝ ආයුං කාමෝ. එතකොට බුදුරජාණන් වහන්සේ වදාලා ආයුං කාමෝ ආර්ය ශාවකෝ ගෘහපතිය ආයුෂ කැමති ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා. දීර්ඝ ආයුෂ කැමති කියන්නේ ලිදක් දුකක් නැතුව, කරදරයක් නැතුව, නිරෝගීකමෙන් යුක්තව සෑහෙන කල් එයා ජීවත් වෙන්න කැමති ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා. නකෝ ගහපති අරහති ආර්ය ශ්‍රාවකෝ ආයුකාමෝ ආයු මාචිතුම්වා අභිනන්දිතුම්වා ආයුස්සවා පිහිතුම්. එතකොට ආර්ය ශ්‍රාවකෙක් ආයුෂ කැමති කෙනෙක් ගැලපෙන්නේ නැහැ කියනවා අනේ මට දීර්ඝායස ලැබේවා කීකි ඉල්ලන එක ඒක ගැලපෙන්නේ නැහැ කියනවා අනේ මට ආයස ලැබේවා මට දීර්ඝායස ලැබේවා මට දීර්ඝායස ලැබේවා කීකි මේ අනුන්ගෙන් ඉල්ලීමක් ගැලපෙන්නේ නැහැ කියනවා එතකොට ආයස කැමති වෙලා ඒ විදිහට ඉල්ලලා ආයස ලබන්න ගැලපෙන්නේ නැහැ කියනවා මොකද හේතුව ආයුකාමේන ගහපති ආර්ය ශාවකේන ආයු සංවත්තනිකා පටිපදා පටිපංජිතබ්බා ආයුෂ කැමති ආර්ය ශ්‍රාවකයා ආයුෂ වැඩි වෙන ප්‍රතිපදාවක් පුරුදු කළ යුතුයි ආයුෂ වැඩි වෙන ප්‍රතිපදාවක් පුරුදු කළ යුතුයි ඒ ප්‍රතිපදාව පුරුදු කරාට පස්සේ සෝ ලාභී හෝති ආයුෂ
දිබ්බස්සවා මානුසස්සවා දෙවියන් අතර ගියත් දීර්ඝායස ලැබයි මිනිසුන් අතර හිටියත් දීර්ඝායස ලැබයි එතකොට පින්වත්නි මේ දැන් අපි බලමු මේ පුංචි දරුවෝ පොඩි කාලේ නැති වෙනවා හරියට ලංකාවේ මේ ඇක්සිඩන්ට් වලින් නැති වෙනවා ඊළඟට නොඑක් අනතුරු වලින් නැති වෙනවා නමුත් බලන්න මේ කොරෝනා හැදිච්ච වෙලාවේ අපි ශ්‍රද්ධා ටීවී ඔස්සේ අපි නිතර නිතර කියා හිටියා රතන සූත්‍රය කියන්නේ රතන සූත්‍රයට පුළුවන්කමක් තියෙනවා මේ මේ වසංගත බය මඩින්න පුළුවන් කියලා බුද්ධ දේශනාවට අනේක අහලා ගොඩාක් අය දිවා රාත්‍රී රතන සූත්‍රයේ දිගටම ගිවල් වල කිව්වා අපේ ස්වාමීන් වහන්සේලා ඒ ශ්‍රද්ධා මැදිරියේ නිරන්තරයෙන්ම රතන සූත්‍ර සජ්ජායනා කළ බලන්නකො මේ වසංගතී අපේ රටට තදයට බලපෑවේ නැහැ දැන් අල්ලපු රටේ තෙරුවන් සරණේ රතන සූත්‍රය කියන්න කවුරුත් නැහැ අනිත් ලෝකවල කවුරුත් නැහැ තාමත් මැරෙනවා තාමත් මැරෙනවා ඉතින් ඒ ඔක්කොම මේ බුද්ධානුභාවයෙන් අපි බේරුණේ එතකොට බලන්න මේ ආයුෂයක් නේ අපේ මේ දීර්ඝ වුණේ එකෙන් ආයුෂ දීර්ඝ වෙන ප්‍රතිපදාව තමයි ප්‍රාණඝාතයෙන් වැළකීම අනුන්ට හිංසා පීඩා කිරීමෙන් වැළකීම ඒ වගේම හොඳ නැති එකක් තමයි දැන් මේ අණවින කොඩි වින හදි හෝඩියන් කිරීමෙන් වැළකීම එක්කල යුතුයි අණවින දැන් මේ පසුගිය දවස්වලත් තේ පොල් ගහවල ඒ පවුලක් ආවා හරි දුකටපත් වෙන අසරණ වෙලා අපිට කියන්න ගත්ත විස්තරි කොඩි වින කරපුවා මේ ඉඩකඩන් ආරවුලකට ඥාතමන්ගෙම එකම පවුලේ ඥාති මේ කිනකාට අණවින කොඩි වින හදි හෝඩියන් කරගන්නවා මොකද හේතුව නොපෙනෙන ලෝකේ හරි මේ නීච අමනුෂ්‍ය බලවේග සිටිනවා. ඒ අමනුෂ්‍ය බලවේග මෙහෙවන්න ඉන්න අසත්පුරුෂය ලෝකේ ඉන්නවා. මොකද පින්වත්නි ලෝකේ මිනිස්සුන් කොටස් දෙකකට බෙදෙනවා මේ සත්පුරුෂ මිනිස්සු අසත්පුරුෂ මිනිස්සු කියලා. අසත්පුරුෂ මිනිස්සුන්ට කේන්ති ගියාම ඒ අසත්පුරුෂ මිනිස්සු කරන්නේ හිමීට විනයක් කරන විනයකට බැඳින්නේ අමනුෂ්‍යය. අමනුෂ්‍යයන්ගේ අමනුෂ්‍යෙක් විනයකට බැඳෙනවා කියන්නේ මේ වගේ එකක්. දැන් අපි කියනවා දඩයම් බල්ලෙක් ඉන්නවා කියමු දඩේමට පුරුදු. ඒ දඩේමට පුරුදු බල්ලට දඩයම් කාර්යය කියනවා සතෙක් වෙන්න ඉසු ඉසු කියනවා. අර දඩයම් බල්ලට වෙන මොකුත් මතක නැහැ. අර සතෙක් පෙන්නලා දුන්නද ගොදුර පෙන්නවද ඉසු ඉසු කියලා ඒ ගොදුර පස්සේ දුවනවා ඒක හපන්න. ওই වින කරනවා කියන්නේ එහෙම එකක්. ලාමක දඩයම් බල්ලෝ වගේ සිටින අමනුෂ්‍ය කුටස් සිටිනවා මේ ලෝකේ. අර මොනෝhari පුලුටු දීලා මතුරුලා මතුරුලා කාගේ හරි නමක් ගිල කියනවා මරපන්. ගහපන්. බිලිගනින් කියලා. ඊර්වසාර අමනුෂ්‍ය ඒක පස්සේ දුවනවා. ඒකට තමයි වින කරනවා කියන්නේ. අසත්පුරුෂ මනුෂ්‍යයන් ඒව කරනවා. ඒ කරාම වෙන භයානකකම තමයි මේ කර්මයේ වල භයානකකම. ආත්ම දාස් ගණන් අනුන්ට වින කරපු කෙනා ආත්ම දාස් ගණන් වින වලට අහුවෙනවා. නාගසේන මහරහතන් වහන්සේගේ මිලින්ද ප්‍රශ්නේ කියනවා මිනිස්සුන්ට ආයුෂ නැති වෙන විදි කියනවා මිනිස්සුන්ගේ වතුරේ ගිල්ලලා මරපු අය උපුණුකන් ආත්මේ වතුරේ ගිලිලා මැරෙනවා මිනිස්සුන්ව ගිනි තියලා මරපු අය උපුණුකන් ආත්මේ ගින්නට අහුවිලා මැරෙනවා මිනිස්සුන්ට වසවිස දීලා මරපු අය උපුණුකන් ආත්මේ වහ කැවිලා මැරෙනවා මිනිසුන්ව කපලා කොටලා මරපු අය උපන් උපන් ආත්මල තමන් කැපී කෙටි මැරෙනවා මැරෙන විදි ඒ කියන්නේ යම් කිසි දෙයක් අපි කළොත් ඒක එක එක විදිහට එක එක ආත්මදී රටාවෙන් විපාක දෙනවා ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිගත්තු ශ්‍රාවකයා ඒව මොකුත් කරන්නේ
ධර්මයේ පිළිගත් ශ්‍රාවකයාට තියෙනවා ධර්මයේ. ධර්මයේ තියෙන ප්‍රධාන දෙයක් තමයි ඉවසීම. ඉවසීම කියන ගුණේ පිළිතල තමයි ඒ ශ්‍රාවකයා වාසය කරන්නේ. බුද්ධ දේශනාවේ භික්ෂුවටත් පින්නා දීලා තියෙනවා කන්ති පරමං තපෝති තික්ඛා. ඉවසීම තමයි භික්ෂුවගේ පරම තපස කියලා. ඉවසගන්න බැරි වුණහම ඊළඟට ගුණේක පිහිටගන්න බැරුව යනවා. ඉතින් එතකොට තමන් කලබල වෙලා එහෙම නැත්තම් රණ්ඩු සරුවල් වෙලා විශාල වශයෙන් හානි කරගත්තාම ආයුෂ නැති වෙන ප්‍රතිපදාවක යනවා. ආයුෂ ලැබෙන ප්‍රතිපදාවක් ඔබ ආසනං ඔබ කිසි කෙනෙකුට එහෙම විපතක් කරන්න එපා. ඊළඟ එක තමයි ඔබ පුළුවන් තරම් ගිලනුන්ට උපස්ථාන කරන්න පුරුදු වෙන්න, ඥාතින්ට උදව් කරන්න පුරුදු වෙන්න, ඊළඟට අසරණ වෙච්චාට පිට වෙන්න පුරුදු වෙන්න. සමහරට අමාරු ඒවා. අමාරු වුණත් මේ සංසාර ගමන යන කෙනෙකුට හරි පිට අපේක්වත් නේ. ඊළඟට මොකද බුදුරජාන් වහන්සේම පෙන්වා දීලා තියෙනවනේ, යෝ ගිලානං උපට්ඨෙය සෝමං උපට්ඨෙය. යම් කිසි කෙනෙක් ගෙලනුන්ට ඕටැං කරනවා නම් ඔහු මට ඕටැං කරන්නේය කියලා බුදුරජාන් වහන්සේම දේශනා කරලා තියෙනවා. ඒකට හේතු වුණේ සවැත්නුවර බුදුරජාණන් වහන්සේ සවැත්නුවර වැඩ සිටිද්දි ජේතවනාරාමයේ ඉති සංඝයා සිය ගණන් දහස් ගණන් වැඩ සිටී තනන්නේ. උන්වහන්සේ වඩිනා කුටි සංඝයාගේ කුටිවල බලන්න වඩිනවා. වඩින්නකට එක භික්ෂුව කෙන්දිරි ගා ඉන්නවා. බලද්දි මුළු ඇඟේම තුවාල දාලා සැරව ගලනවා, සිවුරු ඔක්කොම සැරවවල ඇලිලා. ඉතින් බුදුරජාණන් වහන්සේ එතනට ගිහිල්ලා ඇහුවා, කවුරුත් නැද්ද මේ භික්ෂුවට උපස්ථාන කරන්න? අනේ ස්වාමීනි, අනිත්‍ය ලැඩ වුණාට පස්සේ මේ භික්ෂුව පැත්ත පලාති බලන්නේ කිව්වා. ඒ නිසා තමයි මෙයාට මේක වුණේ කිව්වා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ සංඝයා රැස් කළා කිව්වා, මහණෙනි එහෙම කරන්න එපා. මවට පියාට සහෝදරයන්ට ඔක්කොටම ඉන්නේ මේ මහණ වෙච්ච ඔබ විතරයි. ඒ නිසා කවුරු හරි කෙනෙක් මට උපස්ථාන කරන්න කැමති නම් එයා ගෙලිනුන්ට උපස්ථාන කරනවා කියලා උන්වහන්සේම උණු අතුර ගෙනල්ලා ගෙන්නගෙන රෙදි කෑල්ලක් තෙතමාතු කළා, සිරුර පීඩලා උන්වහන්සේව අර භික්ෂුන්වහන්සේව උණු පැන් වලින් සෝදලා තෙතමාතු කළා, ධර්ම දේශනා කළා. එතකොට බලන්න මේ දීර්ඝාසය ලැබෙන ප්‍රතිපදා. ඒකට ගොඩක් උදව් වෙන එකක් තමයි මේ ඊළඟ එක. අපි කල්පනා කරන්න ඕනේ පිළිවෙලට. අපි හිතන්න ඕන එකක් තියෙනවා, ඒ තමයි අපි හැමදේම මේ විදිහට ඉන්නේ නැහැ. අපි මැරෙන අය. අපි මැරුණාම අපි අරන් යන්නේ මොනවාද? ඊළඟ ලෝකෙටත් අපි යන්න ඕනේ දීර්ඝායස ලැබෙන ප්‍රතිපදාවක් අරගෙන. දැන් මේ බුදුරජාන් වහන්සේ වදාලා මේ ප්‍රතිපදාව කොහොමද කියලා, දීර්ඝායස ලැබෙන ප්‍රතිපදාවක හිටියෝ සෝලාභී හෝති ආයුෂ දිබ්බස්සවා මානුසස්සවා. ආයුෂ ලබනවා දිව්‍ය දිව්‍ය ලෝකෙ ගියත් දීර්ඝායස ලබනවා, මානුෂ ලෝකෙ දීර්ඝායස ලබනවා. පින්වත්නි, විපස්සී කියලා බුදුරජාණන් වහන්සේ පහළ වුණා. විපස්සී කියන බුදුරජාණන් වහන්සේ මීට 91 කල්පයකට පෙර. ඒ බුදුරජාණන් වහන්සේ වැඩ හිටිය වනාන්තරයක. ඒ වනාන්තරේ ගස්වල මල් වර්ගයක් පිපිලා ඒ මල් වලින් හැදුනා, මල් රේණු වලින් හැදුනා අසනීපයක්. යුරෝප රටවලත් පායන කාලේ වගේ එනකට මල් රේණු හැදিলা පෝලන් කියලා හෙම්බිරි සවුන් හැදෙන අසනීපයක් හැදෙනවා. එතකොට ඒ වගේ මේ කැලේ ඉඳෙද්දි හැදුනා. ඒ බුදුරජාණන් වහන්සේට, රහතන් වහන්සේලාට, සංඝ පිරිසට. ඒ කාලේ හිටිය වෙද මහත්තයෙක්.
විවිධ මහාචාර්ය සියලු බුදුරජාණන් වහන්සේටයි සංඝයාටයි බෙහෙත් කර කර සුවපත් කළා. ගීලානෝපස්ථාන අනුසස් ඒකේ ආනිසංස බලන්න අපේ ගෞතම බුදුරජාණන් වහන්සේගේ කාලේ උන්වහන්සේ මනස ලෝකේ ඉපදිලා වයස 80ක් ගිහි ජීවිතේ ගත කළා. වයස 80 වෙදී පැවිදි වුණා. පැවිදි වෙලත් වයස 80ක් වාසය කළා. ඒ කියන්නේ උන්වහන්සේගේ ආයුෂ අවුරුදු 160ක්. හැබැයි මේ 160 වසරටම හිඹිරිසක් හැදිලා නැහැ. කිවිසුමක් ගිහිලා නැහැ. උන්වහන්සේට තමයි බක්කුල රහතන් වහන්සේ කියලා කියන්නේ. බලන්න මේ උපස්ථානයේ දීර්ඝාස දීපු ඇති නිරෝගකම දීපු ඇති. ඒ වගේම තමයි බුදුරජාණන් වහන්සේ වෙනුවට දැන් අපිට වැඩ ඉන්නවා ජයශ්‍රීමත් බෝධින් වහන්සේ අනුරාධපුරයේ උඩමළු වැඩ ඉන්නවා ජයශ්‍රීමත් බෝධින් වහන්සේ. මේ ඉදිරියේ අපිට පේනවා අනුරාධපුර බෝධින් වහන්සේගේ සාඛා බෝධින් වහන්සේ නමක් වැඩ ඉන්නවා. එතකොට ඒ බෝධින් වහන්සේලා සලකන්නේ ජීවමාන බුදුන් හැටියට. ඒකෙදි බෝ මළුව ඇමදීම, බෝපත් නොපෑගීම, බෝපත් එකතු කරලා පසකින් තැබීම, ඊළඟට බෝ අතු නොකැපීම, බෝධින් වලට කරන උපස්ථාන, ඒ ආදියත් දීර්ඝාස ලබන්න හේතු වෙනවා. ඊළඟට හේතු වෙනවා දීර්ඝාස ලබන්න ගරාමිට නුසෑ පිළිසකර කිරීම. ප්‍රතිසංස්කරණය කිරීම. පින්වත්නි ඔබ දන්නවද සේරුවාවිල කියලා පළාතක් ගැන? සේරුවිල? සේරුවිල තියෙනවා ලස්සන සෑයක්. මම පැවිදුණි එහි. ත්‍රිකුණාමල පැත්තේ මේ හවරණින් තමයි යන්න තියෙන්නේ. ඒ අපේ නායක හඳුරුවන් මගේ ගුරු හඳුරුවන දඹගස්සාරී සුමීලංකර නායක හඳුරු තමයි සේරිල හොයාගත්තේ. එතකොට පස්කන්ද. ඉතින් ඒ කාලේ මේ වගේ ධර්මයේ ලකුණු නැහැ. සුද්ධංගේ කාලේ හරියට වෙ නැකත් කේන්දර පස්සේ තමයි ගියේ. ඒ කාලේ අපේ නායකරුවන්ගේ කේන්දරේ බලපුවයි කියලා තියෙනවා අවුරුදු 80ක් ඉන්නවා කියලා. පණ පොතේ සඳහන් වෙනවා ගරාවැටුණු සෑ ගරාවැටුණු බෝකොටු සංඝාවාස පිළිසකර කිරීමෙන් දීර්ඝාස ලැබෙනවා කියලා. ඉතින් නායකහරු වේගෙන දෙන්නමත් තිබුණේ නැහැ. නමුත් ඒකෙන් නොසිතා සේරුල සෑය ප්‍රතිසංස්කරණය කළා. උන්වහන්සේට ඒක අනුසස් ලැබුණා. අසුවෙන් අපවත් වෙනවා කිව්වේ වයස 92 වෙනකන් සුවසේ වැඩ සිටියා. 92කින් අපවත් වුණා. එතකොට බලන්න මේ දීර්ඝාස ලැබෙනවා. දීර්ඝාස ලැබෙන ප්‍රතිපදාවේ ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා, චුතවස් ආර්ය ශ්‍රාවකෙක් ඉන්නවා, වන්නකාමෝ ලස්සන රූපයකට කැමති. දැන් ඔබ නිකන් හිතන්න මේ ලස්සන රූප තියෙන මිනිස්සු, ලස්සන රූප තියෙන ස්ක්‍රීන්, ලස්සන පුංචි දරුවෝ දැක්කාම අනේ මේ වගේ ලස්සන දරුවෙක් අපටත් නැත්නම් හිතෙන්නේ නැද්ද? මෙච්චරලා මේ වගේ ලස්සන කෙනෙක් නැත්නම් ලබනාති මට මේ වගේ ලස්සන වෙලා උපදින්නේ නැත්නම් හිතෙන්නේ නැද්ද? ඒවා හිතෙනවනේ. රූපේ ලස්සනයි දැක්කාම හිතෙනවා අනේ අපිටත් මේ වගේ ලස්සන රූපයක් ඇති උපදින්නේ නැත්නම්. ලස්සන දරුවෝ චූටි බබාලා දැක්කම අනේ මේ වගේ ලස්සන බබෙක් මටත් දැක්ක. මෙමෙ හිතෙනවා. හිතුණා කියලා ලැබෙන්නේ නැහැ. ලස්සන ලැබෙන්නේ කොහොමද? ලස්සන ලැබෙන්න නම් ලස්සන ලැබෙන ප්‍රතිපදාවක වාසය කළ යුතුයි. ලස්සන වෙන ප්‍රතිපදාව තමයි එක එක්කෙනා ඔබට බැන්නොත් කවුරු හරි ඔබට බැන්නොත් තරහ ගන්නෑ. අන්න ලස්සන වෙන ප්‍රතිපදාවක්. දැන් අපි කියමු ඔබ හොඳට හිනාවෙවි ඉන්නවා. ඔබට කේන්ති යනවා, තරහ යනවා. තරහ ගිය ගමන් ඔබේ මූණට මොකද වෙන්නේ?
අර මල පිපුණ වගේ ලස්සන වෙනවද? තරහා ගිය ගමන් ඔබේ මූණ විරූපි වෙනවා. ඇස් වපර වෙනවා. දත් කූරු කනවා. නපුරු වචන කියනවා. ඇහිවම උස්ස ගන්නවා. විරූපි වෙනවා. අනුන් කෙරෙහි ද්වේෂසිත පහල කරගෙන අනුන් කියන බස් ඉවසන් නැතුව වාසය කළොත් යන තරහ යනවා. තරහ ගත්තොත් තරහ යාමේ විපාක තමයි විරූපි වීම. තරහ නොගෙන ඉන්න පුරුදු වුණාම ඒක විපාකයේ තමයි සුරූපී වීම. රූපයක් ලැබීම. ලංකාව වගේ රට ගොඩාක් ආසයි සුදු වෙන්න. සුදු කෙනෙක් දැක්කම හරි ආසයි. මං අහලා තියෙන අපි පොඩි කාලේ අපේ තාත්තා කිව්වේ ඉස්සර තිබිලා තියෙනවා සූර්යග්‍රහණ. සූර්යග්‍රහණේ වෙද්දී කේන්දරකාරයෙක් කියලා පත්‍රයක දාලා සූර්යග්‍රහණ වෙලාවට වදකාමර ලැබුණට සුදු වෙනවා කියලා. සූර්යග්‍රහණ වෙලාවේ අනේ මේ තරුණ ළමයි ගෑණි ළමයි පිරිමි ළමයි ආචිලත් වදකාමරලා බීලා සුදු වෙලා නැහැ බඩ සුද්ධ වෙලා. හෝ ගාල බඩයන්ට අරගට. මොකද මේ සුදු වෙන්න ආසාවේ. ලස්සන ලබන්න නම් හිතම ලස්සන කරගන්න වෙනවා. ඒකට තමයි මෙසිත පතුරනවා කියන්නේ. තරහ ගන්න නැතුව වාසය කරනවා කියන්නේ. රවණ්‍යය කියන්නේ දක්කුරු කන්නේ කියන්නේ අපිට පුරුදු වෙලා තියෙන ඕවනේ. එතකොට අපිට තරහ ගන්න නැතුව වාසය කරන්න නම් අපි හිතට මේ පණවිඩි දීලා තියෙන්න ඕනේ. මං තරහ ගන්නෑ, මං කොහොම හරි මේක විසඳනවා. හැබැයි ඒක කටින් කියන්නේ නැතුව කරන්න ඕනේ. කටින් කියලා කරන්න බෑ කවදාවත් තරහ නොගෙන ඉන්නේ. දැන් ඔබ හිතනවා කියමු මෙහෙම, ඔබ ගෙදරදීම කියනවා කියමු, ඔන්න දරුවනි නැත්තම් ගෙදර කට්ටිය ටික ඔන්න මම මේ සුමානේ තරහ ගන්න නැතුව ඉන්නවා. බලන්න ඔයාලා මොනවා කිව්වොත් මං කේන්ති ගන්න නැහැ කියලා ඉන්නවා කියමු. තිබුණාට වඩා ප්‍රශ්න එනවා. තරහ ඇවිස්සෙන්න මොනවා හරි වෙනවා. තරහ ගන්න නැහැ කියන්නේ ಗುಣධර්මයක්. ಗುಣධර්මයක් පුරුදු කරනවා නම් කටින් එළියට දාන්න එපා. ඒක තමයි ಗುಣධර්මයේ රකින්න රහස. ඒක වටිනා එකක්. දැන් අපි කියමු ඔබ ළඟ තියෙනවා දියමන්ති අල්ලපු වටිනා මාලයක්. ඔබ ඕක ගිහිල්ලා ජනේලෙ ඉල්ලනවද? දොරේ ඉල්ලනවද කොටම පේන්නේ? දියමන්ති මාලේ. ආංගලා තියෙනව නේද? වටිනා වස්තුව තිබුණොත් හංගලා තියෙනවා. ඒ වගේ ඔබට තරහ ගන්න නැතුව ඉන්න ඕන නම් ඔබ තියෙන්නේ බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පිළිමහසේ නමන ළඟ නැත්නම් සෑය ළඟ බෝධිය ළඟ වන්දනා කරලා කියා හිටින්න ස්වාමීන් වහන්සේ වාග්යතුන් මම තරහ නැති සිතක්. මෛත්‍රී සාගත සිතින් වාසය කරන්නේ මම අදිෂ්ඨාන කරගන්නවා කියලා හිතින් හිතන්න. කටින් කියන්න එපා. ඊට පස්සේ හිතට දෙන්න මම තරහ නොගෙන වාසය කරනවා, තරහ නොගෙන වාසය කරනවා, තරහ නොගෙන වාසය කරනවා හිතට දෙන්න පණවිඩේ. තරහ යන කරුණු එනකොට අර හිතට දීපු පණවිඩේ ක්‍රියාත්මක වෙනවා. අපි සාමාන්‍යයෙන් ඒකට කියන්නේ යටිහිත කියලා අපි කියන්නේ. හිතට දුන්නහම ඒක ක්‍රියාත්මක වෙනවා. අපි හිතට මොකද දීලා නැත්තම් ඔහේ ඇවිස්සලා යනවා. මට කවුරු මොනවා හරි බැන්නත් කවුරු මේව කරත් මං ඉවසන කෙනෙක් වෙනවා, මම තරහ ගන්න නැති කෙනෙක් වෙනවා කියලා හිතට අදහස දුන්නේ නැත්තම් වෙන්නේ බුද්ධ කාලේ ඒ වගේ මේ බුදුරජාන් වහන්සේ වදාළ ඒක නෝන කෙනෙක් ගැන විස්තරයක්. මේ කෙනා පිරිස මැද්දේ ගිහින් කියනවා හරි අගේට මං තරහ ගන්නෑ නේ, මට තරහ යන්නේ නැහැ නේ කියලා. දවසක්
ඇගියා ඇගේ දාසියත් එක්ක ඔය උත්සවයකට ගිහිල්ලා කිව්වා මේ මට තරහ යන්නේ නැහැනේ මට කේන්ති යන්නේ නැහැ කවුරු මොනවා කිව්වත් මට තරහ යන්නේ නැහැ කිව්වා ඉතින් මිනිස්සු ඔක්කොම මේ නෝනට හරියට ප්‍රශංසා කළා ගානන් හරි පුදුම කෙනෙක් ඔයාට තරහ යන්නේ නැති එක කියලා දාසිය අහගෙන හිටියා දාසිය කල්පනා කළා නෑ නෑ මෙයාට තරහ යනවා දාසිය හිතුවා මං ගෙදර වැඩ ඔක්කොම කරන නිසා තමයි මොණ්ඩේ තරහ ගන්න නැතු ඉන්නේ මොණ්ඩේට තරහ යනවද නැද්ද මං බලන්න ඕනි අන්න දැන් තමන් කටින් කිව්වා අභියෝගි බාරගත්තේ කවුද දාසි ගෙදර ආවා වෙනදට දාසි පාන්දර නැගිටිනා එදා දවල් දෙන්නකම් පුතිය ගත්තා නෝණ ඇහැරිලා බලන් ඉන්නවා කෙල්ලේ මොකම බාද නැගිටි නැත්තේ කියලා පොඩ සැරට ඇහුවා නෑ නෝණා මොකුත් නෑ කිව්වා තේරුණා පොඩ නෝණගේ අර මෛත්‍රී ගැස්සුණා කියලා ඊට පස්සේ ඊට කල්පනා කළා නෑ නෑ මෙයාට නම් තරහ යනවාමයි මෙයා මේ තරහ යන්නේ කියන්නේ බොරුවක් මං හිත බලන්නම් දාසි පහවදාත් ඉදාටත් පොඩ පෙඩිපුරි නිදා ගත්තා එදා නෝණ ළඟට ඇවිල්ලා කිව්වා ඒ කෙල්ල දැනගම් පරට්ටි කිව්වා කියපු ගමන් දැනගත්තා මෙයාට තරහා යනවා මෙයා මං ඔක්කොම වැඩ කරන නිසායි මෙයා මේ ශාන්ත දාන්ත තීන්තක් කුඩු වගේ හිටියේ මෙයාට තරහා යනවා ඊට පහවදා කල්පනා කළා නෑ මෙයාට තවත් තරහා යනවා ඊට පහවදා වැඩිපුර නිදා ගත්තා නිදාගත්ත ගමන් අර නෝණ ආවා පොල්ලක් අරගෙන අරන් යකෝ නැගිටපිය තොනිද කියලා ගැහුවා පොල්ලෙන් ඔළුව පැලුණා එළියට බහැලා කෑ ගහගෙන ගියා මේන් මොන්න මෛත්‍රී වඩනවා කියන නෝණගේ ඇටි බලන්ට මගේ ඔළුව පැලුවා කියලා ඊට පස්සේ කතාවක් ගියා අසවල් නෝණ චණ්ඩයි පරුසයි නපුරුයි කියලා ඒක හේතුව මොකෝ ගුණයක් ගුණයක් හැටියට තිබුණේ නැහැ ගුණ කියන්නේ මේ බෙල්ල ඉල්ලගෙන ඉන්න ජාතියක් නෙමෙයි දැන් බලන්න බුදුරජාණන් වහන්සේ වදාලා මේ මෙසිත වඩන එක පවා තමන් හිතින් කරන්න ඕනේ කි ලෝකේ මම රහත් මම අනාගම ඒ ගුණ ප්‍රසිද්ධ කරන්නේ කවුද පොල් තරහ ගන්න නැහැ කියන ගුණෙත් හිතේ රහසක් වශයෙන් පුරුදු කරන්න නම් තියෙන්නේ අසවලා රහත් මම රහත් මට ධ්‍යාන මට අභිඥා කියන ඒවා වෙළඳ බාණ්ඩ. එතකොට ඒවා බිස්නස් වලට හොඳයි. පිරිසර වටන්න හොඳයි අර්ථයට හොඳ නැහැ. ඔබට ඕනේ නම් මේක මේ හරි ප්‍රායෝගික කතාවක් මේක. ඔබට ඕනේ නම් වර්ණවත් බවක් මේ සංසාරයේ ජීවිතේ ටිකට කරගන්න මෙතනින් අපේ සංසාර ගමන ඉවරෙන්නේ නැහැනේ මේ කවුරුවත් මේ ආත්මේ පිරුණම් පාන්නේ නැහැනේ මරණින් මත්තේ ආයේ සංසාර චාරිකාව යනවා ලස්සන රූපයකට ආසක් කළොත් ප්‍රාර්ථනාව ලැබෙන්නේ ඉල්ල ඉල්ල ලැබෙන්නේ මෛත්‍රිය පුරුදු කරන්නේ මට සමහර දරුවෝ හම් වෙලා තියෙනවා එහෙම එහෙනම් මෛත්‍රී කරන මට එක දුවක් කතා කළා මේ කොරෝනා කාලේ මේක දුවක් කී පිට රටක දුවක් මොකක් හරි කර්මයකට මේ මනුස්සයා බැඳලා තියෙනවා එයාගේ මහත්තයා මේ මහත්තයා එක්ක පිට රට පදිච්චිදි ගියාට පස්සේ මේ මහත්තයා හරියට මේ දුවට වද දෙනවා හරියට ගහනවලු දැන් අවුරුදු 5ක් දකෝවිද බැඳලා උඹට ළමයි නෑ උඹට ළමයි නෑ පව්කාර ගෑණියෙක් කී කියා හිංසා කරනවා පළෙන් යන්න මේ ගෙදරින් මට වැඩන්නේ මං වෙන ළමයි හම්බෙන්න ගෑණියෙක් ගන්නවා කිකි කියනවා දැන් කරගන්න දෙයක් නැතුව අනේ මේ දන්න කෙනෙකුට කතා කරලා මට කිව්වා මෙහෙම දුවක් ඉන්නවා ආසරණ වෙලා ඔබ වහන්සේත් එක්ක කතා කරන්න ඕනේ කියලා ඉතින් මං කතා කළා ඒ දුවට දුව අඬන්න ගත්ත ගොඩක් වෙන අඬලා කිව්වා අනේ ස්වාමීන් වහන්සේ මට මෙහෙම හරියට නිඳා කරනවා මාව සමහර දවස්වල බඩමුට්ටුත් එක්කම දාලා ගෙයින් එළියට දානවා මං එළිය හිටගෙන ඉන්නවා කිව්වා කාත් කවුරුත් නැහෙනේ දවසක් එයාගේ ඒ මේ හස්බන්ඩ්ගේ හොරගෑණියෙක් ඇවිල්ලා තේ හදලා දීපන් මෙයාට කිව්වා ඉතින් මං එයා දුව මොකද කළේ කියලා ස්වාමිනී මම ධර්මය ඉගෙන ගත්තා කිව්වා
මං තරහ සිතක් පැද්දුවේ නෑ. මම සාදුකාර දුන්නා මෙහි ඉඳලා. සාදු සාදු දුව කියලා. අහන්න සතුටුයි කියලා. තමන් කසාද ගෑනි. හොර ගෑනි එක්කන් ඇවිල්ලා කියනවා තේ හදලා දීපන් මෙයාට. අරයා තේ හදලා දුන්නා කිව්වා. මම තරහ ගන්නෑ කිව්වා. මට කිව්වා ස්වාමීනි මම මේ සංසාරේ කර්ම විපාකයක් මේ විඳින්නේ. මං කිව්වා ඇත්තද? හැබැයි ඔයා මේ ජීවිතේ ඔහොම කර කර ඔයා හිතින් හිතුවොත් මට මේ කරන එක මේකට සහගහනවා. මේකට සහගහනවා කියක හිතුවොත් ඔයාට සංසාරේ ওই මිනිහා ආයෙත් හම්බ වෙනවා කිව්වා. හම්බ වෙන්නේ කොහොමද සහගහලා? කොයි විදිහටද? එක්ක හම්බ වෙනවා අතපය කොර වෙලා දරුවෙක් කියලා උපදිනවා. කරගහපන්කො. තමන්ගේම දරුවෙක් කියලා උපදිනවා ඊට පස්සේ ඇයි මෙයා කැමති කොහොමද? හිතපංක මට කරපු දෙයට උඹට සහගානවා. උඹට සංසාරිය ඔක මට දීපුවා පලිගන්නවා. උඹ මට මේ කරන උඹට පල දෙයි. එතකොට මෙයාට ආශාවක් ඇති වෙනවා. මෙයාට දීපු වද වේදනා එයාට ලැබෙනවා බලන්න ආශාවක් ඇති වෙනවා. ආශාව නිසා අතපය කොරවිච්ච අංග විකල ළමෙක් වෙලා උපදින්න පුළුවන් තමන්ගේ කුසේ. මංකෝ දුව මෙන්න මේ අනතුර තියෙනවා. මේකට අහුවෙන්න එපා කිව්වා. නෑ ස්වාමීනි මං එහෙම නෑ කිව්වා. මං කිව්වා ස්වාමීන් වහන්සේ මං මේ සිතමයි වඩන්නේ. මං කුදු මේ සිත වඩන්නේ ඔය තරහ සංසාර දෝෂෙ මේ ආත්මෙන් ඉවර කරගන්න බලන්න කිව්වා. බලන්නනේ. මෛත්‍රිය පුරුදු කර තමයි බේරෙන්නේ නැත්තම් වෛරය පිහිටනවා. මොකද ඒ දුව අසරණ වෙලා ඉන්නේ පිටරටක අම්මා තාත්තා ඔක්කොම මෙහි ඉන්නේ. එතකොට බැරි වෙලාව සීදුනොත් මම මැරෙනවා. මං අල්ලගන්නම් ඔබව. මං එන්නම් කියලා. ලස්සන රූපයන්නේ මේ ලැබෙන්නේ. එහෙනම් ලැබෙයි දත් එළියට පැනපු, දිව එළියට පැනපු, කට දෙපැත්තෙන් දල පැනපු කෙනෙක් වෙයි. ආන් එකයි මෛත්‍රිය නැති වුනහම වෙන්නේ. ඒ නිසා මේ වර්ණය ඇති වෙන ප්‍රතිපදාව ප්‍රාර්ථනා කළ ලබන්න බෑ. ඒක ලබන්න නම් අර විදියට කැප වෙන්න ඕනේ. ඊළඟට පින්වත්නි ඊළඟ එක තමයි සැප කැමැති. සැප කැමැති සැප ඉල්ලලා ලැබෙන්නේ නැහැ කියනවා. සැප ප්‍රාර්ථනා කරලා ලැබෙන්නේ නැහැ කියනවා. සැප ලැබෙන ප්‍රතිපදාවක ඉන්න ඕනේ කියනවා. සැප ලැබෙන ප්‍රතිපදාව ගැන කීවහම ඒක සූත්‍රය මට මතක් වුණා. ඒ සූත්‍ර දේශනාව සාරිපුත්ත මහා රහතන් වහන්සේ බුදුරජාන් වහන්සේගෙන් අහනවා. භාග්‍යවතුන් වහන්සේ සමහර අය ව්‍යාපාර පටන් ගන්නවා, ව්‍යාපාර බංකොලොත් වෙනවා, දියුණු වෙන්නේ. අතේ සල්ලි ණය විලා ගන්නවා, අන්තිම ණය ගෙවා ගන්නත් බැහැ කියනවා මේ සාරිපුත්ත. මේ සංසාරේ ශ්‍රමණ බ්‍රාහ්මණයන්ට දානි දෙන්නම් කියලා පොරොන්දු වෙනවා. හැබැයි දෙන්නේ නැහැ. දෙන්නම් කියලා පොරොන්දු වුණාම ඒක දේවී කියලා බලාපොරොත්තු වෙමින් ඉන්නවා. දෙන්නේ නැහැ. සමාජිතෙන් මැරිලා යනවා. ඊළඟ ආත්මය බිස්නස් එකක් පටන් ගන්නවා. බංකොලොත් වැඩ කරන්නේ ඒක. තව සමහර තැන් තියෙනවා දානි දෙන්න පොරොන්දු වෙනවා. පොරොන්දු වෙලා අපි කියමු අහනවා මේ කී නමක් ඉන්නවද පන්සලේ නැත්නම් ආරන්නේ දෙන්නමයි කියලා. තව කවුරු ළමයිත් ඉන්නවද හාමුදුරනේ කියලා ළමයිකුත් ඉන්නවා. බාස්කට් එකට දානවා පිගන් තුනක් බෙදලා ඒ බට්ටික දානවා. ඇයි ඒ තුන් දිනාට විතරක් යන්තම් පිරිමහ ගන්න දාහනේ වෙනවා. ඒ දාන එතකොට දානි දෙනවා යන්තම් පිරිමහ ගන්න ව්‍යංජනොත් ගෙනියන්නේ ඒ වගේ චූට්ටක් යන්තම් පිරිමහ ගන්න තමයි දෙන්නේ. පිනා යන්නේ. ඒ ලබන්නා පිනා යන්නේ. සංසාරේ මෙයා එහෙම කෙනත් සංසාරේ යනවා. ව්‍යාපාරයක් පටන් ගන්නවා. යාන්තම් කාලය ඇඳලා ඉන්න පුළුවන්. ඊට වඩා ව්‍යාපාරේ දියුණු වෙන්නේ. මොකද හේතු යන්තම් දීපු නිසා යන්තම් පැවැත්ම. තව කෙනෙක් දාන දෙද්දී
ප්‍රණීත විදියට දානි දෙනවා පෙරත්ත කර කර දානි දෙනවා වැඩියෙන් දෙනවා එහෙම කිනා සංසාර යනකට සුළුවෙන් පටන් ගන්නවා විශාල කර්මාන්ත විශාල බිස්නස් මහා ධන සම්පත් මොකද හේතුව සංසාරය අත දිගෑරලා දීලා මේ හැම කෙනෙකුගේම සංසාර ගමනේ ලෝකෙ හැම එකක් තියෙනවා දැන් මිනිසුන්ට පේන්නේ නෑනේ අපිට පේන්නේ නෑ සංසාර ගමන කොටිම්ම කියන්නේ මේ බුදුරජාණන් වහන්සේගේ කාලේ එක භික්ෂුන් වහන්සේ ළමක් හිටියා ඒ භික්ෂුන් වහන්සේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කිව්වා භාග්‍යවතුන් වහන්සේ මම සමාධියක් ඉපදුනා මට දිවස් ලබා ගන්න හැටි කියා දෙන්න කිව්වා දිවස් ලබා ගන්න හැටි කියා දුන්නා දිව ඇස ඒ කිව්වේ ඈත තියෙන දෙයක් පේනවා ඈත ඉන්න මිනිස්සු දෙවියෝ පේනවා ඊට පස්සේ කිව්වා භාග්‍යවතුන් වහන්සේ මට මේ පේනවා විතරයි මෙයලා කතා කරන එක ඇහෙන්නේ නැහැ බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂූක අතාරින්ද ධර්මය පුරුදු කරන්න කිව්වා දැන් මේ භික්ෂුවගේ හිත රිදුන හරියට මොකද එයා ආස ඒ භික්ෂුනම ආසයි දිව්‍ය ශ්‍රවණය දෙවියන් කතා කරන එක අහන්න ආසයි ඇහෙන්නේ ආයමත් ගිහලා පෙරත්ත කර කර කියලා නිකන් දැන් එයාකම් නෝකඩු කියන්න ගත්ත බුදුරජාණන් වහන්සේ වදාළ භික්ෂුව දිව්‍ය ශ්‍රවණයට වමනා පින ඔබ තුල නැහැ බලන් යම්කිසි ඥානියක් උපද්දවා ගන්නත් ඒ ඥානියට අදාළ පිනක් තියෙන්න ඕනේ ඒ පින නැහැ ඒ නිසා අතාරින්න කිව්වා වර්තමානයේ මිනිස්සු නැත්ත එක එක්කෙනා බණ භාවනා කරද්දී වේ පේනවා ඇහෙනවා ඒ මොනවද ඒ භූත බලපෑමක් ඒ ඥාන නෙමෙයි අමනුෂ්‍ය බලපෑමෙන් තමයි ඇහෙන්නේ පේන්නේ ඥානය කියන්නේ වෙඩින් එකක් එතකොට සැප ලැබෙන ප්‍රතිපදාව තමයි දානය දීම ඒ වගේම සිල් රැකීම ඊළඟට අපුපස්ථාන කිරීම මේවා තමයි සැප ලැබෙන ප්‍රතිපදාව සැප ලැබෙන ප්‍රතිපදාවත් පුරුදු කරගන්න දැන් ධර්මය අහනවා කියන්නේ මෙව්වා මේ බුදුරජාණන් වහන්සේ වදාළේවා ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ පින්වත්නි යස පිරිවර සමහර ඉන්නෝ ඇඬුව කඳුලින් මට කාක් කවුරුත් නෑ මට බලන්න කෙනෙක් නෑ මට අත දෙන්න කෙනෙක් නෑ මට පිට වෙන්න කෙනෙක් නෑ කිය කිය හරියට සමහර අම්මලා ඉන්නෝ හරිය වායසයි තනියම කඩේ යනවා තනියම ගේනවා බඩු තනියම උයාගෙන කනවා තනියම ඉන්නවා කවුරුත් නෑ ඔයා හොඳින්ද කියලා වචනේ අහන්න කෙනෙක් නෑ ඔයා කෑම කෑවද කියලා අහන්න කෙනෙක් නෑ ඔයාට සැපදුත් කොහොමද කියලා අහන්න කෙනෙක් නැහැ. මොකද යසපිරිවර නැහැ. යසපිරිවර නැතිව තමන් හුදෙකලාව අසරණ වෙන්න හේතුව පිරිසක් එක්ක පින් නොකිරීම. පුණ්‍ය කටයුතු වල යෙදෙනකොට පිරිසක් එක්ක යෙදෙන්න. එක්කෙනෙක් දෙන්නේ කරි. පිරිසක් එක්ක එකතු වෙනකොට තමන්ට ගැළපෙන පිරිසක් එකතු කරගන්න අපි කිමු දානයක් දෙන්න යනවා කියලා ආරණ්‍යකට නැත්නම් gederi දානයක් වෙන්න හදනවා කියමු ඔන්න දැන් කිරි ටික දාන්න හැදුවොත් එකපාරට වෙලා කියන්නේ කිරි දාන්න එපා කියලා ගැළපෙන පිරිසක් නෙමෙයි තෙලින් බදින්න හදන කියන්නේ දැන් බදින්න එපා මනෝපං කිය එතකොට තමන් හිතන විදියට දෙන්න බෑ එක්ක ඥාන පිරිසම අවුල් හදනවා තමන්ට ගැළපෙන පිරිසක් එක්ක පින් කරන්න. ගැළපෙන පිරිසක් එක්ක පින් කරාම තමන්ට පිරිවර සම්පත් ලැබෙනවා. එයා තනි වෙන්නේ. මේ ජීවිතේ තනි වෙන්නේ නැහැ කියන්නේ වටිනා එකක්. ගොඩාක් ගිවල් නැත්තම් අම්මලා තාත්තලා තනි වෙනවා.
දැන් දරුවෝ ඉන්නවා දරුවෝ සලකන්නේ දරුවා ලේලි එක පුතා ලේලිගේ පැත්ත ගන්නවා එක්ක දුව බෑනගේ පැත්ත ගන්නවා එහෙම එක්ක බෑන කැමති නෑ මේ දෙමාපියන් සලකන්නේ දුව වික්කන් යනවා තනි වෙනවා එහෙම වෙන්නේ පිරිසක් එක්ක එකතු වෙලා පින්න කිරීම ඒ නිසා පින්වත්නි මේ ලැබෙච්ච මනුස්ස ජීවිතේ මේ විදිහට පින් කරගන්න දැන් අපි කිව්වා කරුණු හතරක් පළවෙනි එක ආයුෂ දෙවෙනි එක වර්ණය තුන්වෙනි එක සැපය හතරවෙනි එක යස යස කිව්වේ පිරිවර සම්පත් පස්වෙනි එක සුගතිය සුගතිය කියන්නේ දෙවියන් අතර ඉපදීම ඒකට වමනා කරන්නේ මනාකොට තෙරුවන් සරණේ පිහිටීමයි තෙරුවන් සරණේ මනාකොට පිහිටා හිටියේ නැත්නම් මරණාසන්න වෙනකොටම මේ මානුෂ ජීවිතයේ ටික ටික ආයස අඩු වෙනකොටම භූත ලෝකවල පහත් ලෝකවල ඉන්න තමන්ගේ ඥාති ලං වෙනවා දැන් මේ ඥාති ලං වෙනක ගැන ඔබට කියන්නම් පොඩි උදාහරණයක් බුදුරජාණන් වහන්සේ ළඟට බ්‍රාහ්මණෙක් ඇවිල්ලා ඇහුවා භාග්‍යතුන් වහන්සේ මේ දානෙ දෙනකොට අපි මේ මැරිච්ච සියලුම ඥාතීන් මේ දානෙ පින අනුමෝදන් වෙනවද කියලා බුදුරජාණන් වහන්සේ වදාලා සුදුසු තැන අනුමෝදන් වෙයි නොසුදුසු තැන අනුමෝදන් වෙන්නේ නැහැ එතකොට ඇහුවා භාග්‍යතුන් වහන්සේ නොසුදුසු තැන මොකක්ද කියලා එතකොට කිව්වා දැන් ඔන්න මැරිච්ච ඥාතියා නිරේණන් ඉපදිලා ඉන්නේ අපි මෙහෙ කරන පින අනුමෝදන් වෙන්නේ නැහැ කිව්වා එයා නිරේ තියෙන දේවල් කාලා ඉන්නේ කිව්වා මැරිච්ච ඥාතියා තිරිසන් අපායේ නම් තිරිසන් මාළුවෙක් විලා නම් අපි මෙහෙ පින් දෙනවා අනුමෝදන් වෙන්නේ නැහැ ඒ මාළු ලෝකේ කන්න දේවල් කාලා ඉන්නවා මැරිච්ච ඥාතියා ඒ වගේ ලෝකෙක ඉන්නවනම් එහෙම තමයි ඊළඟට කිව්වා මැරිච්ච ඥාතියා මනුස්ස ලෝකේ නම් අපි මෙහෙන් තැන පින් අනුමෝදන් වෙන්නේ මනුස්ස ලෝකේ තියෙන දේවල් කාලා ඉන්නවා කිව්වා එතකොට මැරිච්ච ඥාතියා දෙවියන් අතරේ නම් අපි මේ කණේව කන්න ඉන්නේ නැහැ කිව්වා එයාට දිව්‍ය භෝජනයේ පහළ වෙනවා ඒව කාලා ඉන්නේ කිව්වා මැරිච්ච ඥාතියා ප්‍රේතෙක් විලා ඉන්නෝනේ පරදත්ත උපජීවි ප්‍රේතෙක් විලා ඒක තමයි සුදුසු තැන කිව්වා එහෙම හිටියොත් එයා ඇවිල්ලා පින් ගන්නවා ඒ පිනෙන් සැප වෙනවා ඊට පස්සේ ඇහුවා ඒ ජානසෝනි කියන බ්‍රාහ්මණයා භාග්‍යතුන් වහන්සේ මැරිච්ච ඥාතියා අපි දානයක් දීලා පින් දෙනකොට ඒ ඥාතියා නාවොත් ඒ ඥාතියා නාවොත් වෙන ඥාතියින් එනවා කිව්වා ඊට පස්සේ ඇහුවා භාග්‍යතුන් වහන්සේ වෙන ඥාතියින් නාවොත් බුදුරජාණන් වහන්සේ වදාලා බ්‍රාහ්මණය මේ සංසාරේ බොහෝ ඥාතින් ඉන්නවා ආරංචියෙන් ඥාති එකතු වෙනවා කිව්වා මමත් නෑදෑව කියලා ආරංචියෙන් එකතු වෙනවා කිව්වා මම යාගේ අසෝලා අසෝලා මටක් පිනක් ගන්න කියලා එකතු වෙනවා කිව්වා දානයක් දෙන්නකොට මැරිච්ච ඥාතින් වෙනුවෙන් මැරිච්ච ඥාතින් වෙනුවෙන් දානයක් දෙන්නකොට මියා මගෙත් අසෝලා කියලා එනවා ඒ වගේ තමයි ඔබ මරණ ආසන්න වෙනකොට මියා ඉන්නෝනේ මාත් එක්ක මියා මගෙත් අසවලා කියලා මරණ ආසන්න වෙලාව ඔබට ඇවිල්ලා අඬගසාවි අහල නැද්ද ඒ වාසිකාය කියනවා මරණ ආසන්න වෙච්චයි කියනවා අසවලා කතා කරනවා අන්න අසවලා අඬ ගහනවා ඔක්කොම මැරිච්චයගේ නම් ලිස්ට් එක කියනවා අසවලා අඬ ගහනවා අන්න අසවලා මට ඉන්න කියනවා අසවලා කියනවා ලෑස්තියෙන් දැන් කාලි හරි කියලා ඒ භූත ලෝකෙට අපි ඉන්නේ සුගතිය නෙමෙයි සුගතිය දුර්ලභයි මනුස්ස ලෝකෙ දුර්ලභයි කලම් දැන් ඉන්න මිනිස්සෙන් මැරිලා ආයෙ ලේසි මිනිසෙක් වෙන්නේ ඊළඟට දෙවියන් අතර උපදිනවා කියන්නේ දුර්ලභයි ඒ දුර්ලභ වූ දේ ලබා දෙන්න පුළුවන් අවබෝධයෙන්ම තෙරුවන් සරණේ පිහිටලා සිටියොත් ඒ සිසරණ සරණට හානි කරගන්නැතුව ඉන්න ඕනේ
ඒකට ගොඩාක් උදව් වෙනවා මේ තිසරණ සරණ හානි කරගන්න නැතුව ඉන්න නම් අපට මිහිඳ මහරහතන් වහන්සේ ලබා දීපු ධර්මයේ නිර්මල ධර්ම නිසා බොහෝ දෙනෙක් සුගති උපන්න බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ 9ක් තියෙනවා ඒ අරහං සම්මා සම්බුද්ධ විජ්ජාචරණ සම්පන්න සුගත ලෝකවිදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේවනසානම් බුද්ධෝ භගවා මේ ගුණ නමයේ විස්තර වශයෙන් ඉගෙනගෙන හිත පහදවා ගන්න මාන් සරණ ගිය බුදුරජාණන් වහන්සේ කාන්තිම මේ ගුරුනි යුක්තයි කියලා හිත පහදවා ගන්න ඒ පහදවගෙන ඒ සරණීම හිත පිහිටවාගෙන ඉන්න ඒකාන්තයෙන්ම චතුරාර්ය සත්‍ය අවබෝධ කරමින් සසර දුකින් අත්මිදෙන්නේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරමයි මේ චතුරාර්ය සත්‍ය අවබෝධය තියෙන්නේ නිවන තියෙන්නේ කියලා හිත පහදව ගන්න. භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා විතරමයි සසරෙන් අත්මිදුනේ නිකිලෙසුනේ ලෝකෙ වෙන කිසි කෙනෙකුට එහෙම වුණේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ ළඟට දවසක් තාපසේක ආවා. ඇවිල්ලා භාග්‍යතුන් වහන්සේ අන්‍යාගමිකවල අයත් මැරුණහම දිව්‍යයන් අතර උපදිනවද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත මං ආපස්සට බලනවා දැන්. එකක් දෙකක් නෙමෙයි 90 කල්පයක් ආපස්සට බැලුවා. බලලා කිව්වා එක්කෙනෙක් දිව්‍යයන් අතර ඉපදිලා ඉන්නවා කියලා. ඒ කෙනත් පින්පව් විශ්වාස කරලා ඒ විදිහට වැඩ කළ කෙනෙක් කිව්වා. දැන් බලන්න සුගතිය කොච්චර දුර්ලභද කියලා. වර්තමාන වෙද්දී නම් මේ සිංහලයා යන්නේ සුගතිය නෙමෙයි දුගතියමයි. රාවණේ කල්ල ගන්නවා. ඒ කියන්නේ යක්ෂ. යක්ෂත් යක්ෂයෙක්ගේ තුන්වෙනි පන්තිය අසුර. ඊටසේ ඒකේ හිත පිහිටුව ගන්නවා. ආයේ තෙරුවන් සරණ කතාවක් නැහැ. සුගතියේ කතාවක් නැහැ. දුගතියමයි මිනිසුන්ගේ ලී මස් කන මලමිනිය වල අසු කුණු වෙන මලමිනිය වල සැර උරුරින් යක්කු තමයි ගොඩක් ඉන්නේ ඔය යක්ෂ ලෝකෙට තමයි ඒ හිත පිටවන්නේ රාවණ කී කියලා මරණින් මත්තේ ඒ වගේ තැනක උපන්න කාලෙට තේරෙවි අනේ මට සත්පුරුස ආශ්‍රයක් ලැබුණේ නැහනේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා මාත් කිව්වනේ මට මේ සරණේ පිටව ගන්න බැරුව ගිහින් මම මේ වෙන මොකද්ද මම මේ සරණ ගියේ අපිත් යක්කු බොඩව ගියේ මම මේ කී කී මම මේ කොහෙද ගියේ කියලා තේරෙවි මැරිලා හිට ගියපු කාලෙට ඒ විශේෂ දන්න කෙනා දන්නා ඒකේ භයානකකම ඉතින් ඒ නිසා තෙරුවන් සරණේ මනාකොට හිත පිටව ගන්නද තෙරුවන් සරණේ මනාකොට හිත පිටවුවොත් එයා සුගතියේ විතරක් නවතින්නේ නැහැ. එයා සුගතියෙත් යනවා. එයා අනුක්‍රමෙන් එයා ඒකේන සත්පුරුෂ ආශ්‍රය නිසා සද්ධර්ම ශ්‍රවණය නිසා චතුරාර්ය සත්‍යය අවබෝධ කරගන්නවා. ඒ නිසා පින්වත්නි මේ කියපු කතාවේ සාරාංශය මතක තියාගන්න ආසම කරන දේවල් පහක්. ආයුෂ වර්ණය සැපය යසස සුගතිය මේ ආසම කරන දේවල් පහක් ලබන පිළිවෙල මාගේ ශාස්ත්‍රඥ වහන්සේ වදාළේ ඒක තමයි ඔබට කියලා දුන්නේ මෙතෙක් වෙලා මං හිතන්නේ අද බුදුරජාණන් වහන්සේ වදාළ කාරණේ මෙතෙන්ට ගැලපෙනවා බුදුරජාණන් වහන්සේගේ පිළිවහන්සේ ළඟ ඉඳලා මා මේක කීවේ ඔබ ඔක්කොම බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා ආසාවන් හිටියේ භාග්‍යතුන් වහන්සේ වදාළ දෙයක් අහන්නයි. ඒ නිසා අපි මේ ඇසූ ධර්මයේ පිළිසරණෙන් අපටත් ආයු වර්ණ සැප යස සුගති ලබන්ට ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේගේ සරණම ලැබේවා කියලා හිතාගෙන කවුරුත් මේ විදිහට කියන්නේ ඒකාන්තයෙන්ම හොඳට හඬ නගා කියන්නේ ඒකාන්තයෙන්ම මාගේ දිවි තිබෙන තුරා බුදුරජාණන් වහන්සේ පමණක් සරණ යමි
ඒකාන්තයෙන්ම මාගේ දිවි තිබෙන තුරා ශ්‍රී සද්ධර්මය පමණක් සරණ යමි ඒකාන්තයෙන්ම මාගේ ජීවිතය තිබෙන තුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක සංගරුවන පමණක් මම සරණ යමි මම සරණ යමි මම සරණ යමි සාදු 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 කවුරුත් කියන්නේ අප විසින් රැස් කළා වූ මේ සියලු පුණ්‍ය ධර්මයන් සක්දිවිඳානෝද විස්කම්දෙව් පුතුද සතුටු සිතින් අනුමෝදන් විත්වා දතරාෂ්ට දෙව් රජුද විරූඩක දෙව් රජුද විරූපාක්ෂ දෙව් රජුද වෛශ්‍රවණ දෙව් රජුද මේ සතර වරම් දෙවිවරු සතුටු සිටින් අනුමෝදන් විත්වා සෙම්පති දෙවිවරුද අපගේ ඉෂ්ටකාමී දෙවිවරුද මේ සේනාසනයේ අරක්ගත් දෙවිවරුද සතුටු සිටින් මේ පින අනුමෝදන් විත්වා අප සියලු දිනාගේ දියුණුවත් ආරක්ෂාවත් සලසත්වා සාදු සාදු අප සියලු දිනාටද මේ පින් බලයෙන් උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කිරීම පිණිස සත්පුරුෂ ආශ්‍රය ලැබේවා සද්ධර්ම ශ්‍රවණය ලැබේවා සියලු යහපත් සැලසේවා සාදු 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 ඒ වගේම මේ රැස් කළ සියලු පින් බලයෙන් මේ ලංකාවෙත් ලෝකේ දුක් විඳින ජනයාගේ කොරෝනා වෛරසයේ ඉක්මනින්ම මේ වසංගතයෙන් දුරු වෙලා සියලු ලෝ සත සුවපත් වෙත්වා කියලා සාදු කියනවා. මෙවැනි වටිනා ධර්ම දේශනා නැරඹීමට ශ්‍රතා YouTube channel subscribe කර සීනුව ලකුණු ඔබන්න.